दिदहस फांसिय फनस अटवेनी वसरे हायवेनी मासे दा हत्वेनी दा भावना वेड़ सटान सित नेति गताक एतनाम एन लेबेना सतुट किया निमकल नुह किया मनुष्य जीविते दि पमनाई तमंगे जीविते पिलिबांदव परेशने अक्खरान पुलुवां एकम आत्म भावय आत्म गवेशने अक्खरान पुलुवां एकम आत्म भावय मनुष्य जीविते ए दुर्लभाय ए दुर्लभ वु जीविते आयु कालय ඒ ආත්ම ධමනය ඇති කර ගැනීම උදෙසාවන අනුශාසනාවයි භාවනාවයි මේ සිදු කරන්නේ ඔබ පිටතින් යමක් ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නැතුව මේ භාවනා මාර්ගයේදී ඔබ තුලම තියෙන දේ පිළිබඳව මම පිළිබඳවම අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න ඕන උනන්දුවක් ඇති කර ගන්න ඕන सब धर्मे खेल के अन्ने उबगे जीवितेन परिवाहिर तीन दया में उब तुलति बिन दया सब धर्मे उपदीन्ने बिन कोई हरि गिन गिन के न दया में तमा तुलिंग उपदीन दया मनुष्याट मुकद उने मुकद वेन्ने तव इसराट अत मुकद वेन्ने खेला तमाम्मा उबोध करगांडो उने तमन पुज्जल धर्मेकट अहुंकान देन्न अवश्य करान्ने मे करहामदुरुवांगे मे हामदुरुवांगे अर देशकयागे मे देशकयागे देवल ओबट एच्चर वेदगत् वेन्ने नैहे ए कागेन वद यम उपदेशयक् अरगेन तमा तुल तियेन अध्यात्मये तुल तिबेन गटलुव एनिच्च कटुव हदिच्च तुवाले विच्च प्रश्ने पटलेवुनु स्वभावय निरवुल कर गनीमाय इवत कर गनीमाय सोपत कर गनीमाय ओबे कार्य बावट पत वेन्न ओन ए निसा मे मोहते मोनोहारि इगन गन्न वेलावक नेमे मोनोहारि करन वेलावकुत नेमे मे मोहत तमा देसम बलन मोहताय कालयाय බලන්න ඇසින් ඇස දිහා බැලුවාම මොකද පේන්නේ කනින් කන දිහා බැලුවොත් මොකද පේන්නේ නාසයෙන් නාසය දිහා බැලුවොත් මොකද පේන්නේ දිවෙන් දිව දිහා බැලුවොත් මොකද පේන්නේ ගතෙන් ගත දිහා බැලුවොත් මොකද පේන්නේ සිතෙන් සිත දිහා බැලුවොත් මොකද පේන්නේ කෙනෙකුට තේරුම් ගන්නත් හරිය අපහසු කාරණයක් කොහොමද ඉතින් ඇහෙන් ඇහෙදියා නම් කොහොම හරි බලන්න පුළුවන් කනෙන් කන දිහා බලන්නේ කොහොමද නේද නාසයෙන් නාසය දිහා බලන්නේ කොහොමද කියලා ඒක තමයි සුවිශේෂී ගමන් මග පිළිවෙත හරිම නිසලයි හරිම සංසුන් හරිම සංවරයි ස්වභාවයෙන් මේ ඉන්ද්‍රියන් मे इंद्रियान अस्वाभाविक कराने असंसुन कराने अविद्या सहगत ममंकार ये ममंकार पदनम्बु विचिकिच्छावाय सीलब्बत परामासयाय एवा समग कटिवेन कामरागियाय व्यापादयाय
රූප රාගය අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ ධර්මතා තමයි ඔය අසංවර භව ඇති කරන්නේ සම්පූර්ණයෙන්ම හේතුව මිනිස්යාගේ කලබලයට අවිද්‍යාව අවිද්‍යාව කියන එක පදනම් වුණාට පස්සේ නිර්මාණය වෙන ලෝකය අවිද්‍යාත්මක ලෝකයක් හේලු සඳු පෑවුවාට මිනිස්සු ආලෝකමත් වෙන්නේ නැහැ නුවණින් අන්දනම් ප්‍රඥාවෙන් අන්දනම් හේලු සඳු දෙකම බැස ගිය යන අමාවක දවසෙත් ආලෝකයෙන් ජීවත් වන්නට පුළුවන් ප්‍රඥාලෝකයේ උදා කරගත් කෙනෙකුට ඔබ කල්පනා කරලා බලන්න ඔබ තුල තියෙන්නේ භාෂාත්මක අවිද්‍යාව ඔබ තුල තියෙන්නේ පුජ්‍යලාත්මක අවිද්‍යාව ඔබ තුල තියෙන්නේ ජාතිකාත්මක අවිද්‍යාව ඔබ තුල තියෙන්නේ දේශීත්වයේ අවිද්‍යාවක් ඔබ තුල තියෙන්නේ මමංකාරයේ අවිද්‍යාව කවුද මම කියන ප්‍රශ්නයට උත්තරේ හරියට සොයා ගන්න ඕන මගේ හැඩ මොකක්ද කියලා හරියටම බලා ගන්න ඕන මම ඉන්නේ කොහේද කියලා හොයා ගන්න ඕන මම හැදුනේ මොකටද කියලා හොයා ගන්න ඕන ඒ හැදුණු මම කරන්නේ මොනවද කියලා හොයා ගන්න ඕන ඒ කරන දේවල් වල ප්‍රතිඵලය කොමක්ද කියලා හොයා ගන්න ඕන එනිසා මේ විඥාන පද්ධතිය බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උපමා කළා මිරිඟුවකට. ඇයි මිරිඟුවකට උපමා කළේ? මිරිඟුව කියන්නේ හරි පුදුම සහගත දෙයක්. මිනිසෙකුට වේවා සත්වයෙකුට වේවා මිරිඟුවේ ලක්ෂණය තමයි විශාල ජල ධාරාවක්සේ පෙන්නුම් කරනවා. ජලය ගලා යන්නක් මෙන් පෙන්නුම් කරනවා. එහෙත් පිපාසිත සත්වයෙක්කෝ මිනිසෙක්කෝ එතෙන්ට ගිහිල්ලා බලනවා. ගිහිල්ලා බැලුවාම එතන ජලය නෑ. ඇස රැවටුණා. මොලේ රැවටුණා. සිත රැවටුණා ජලය කියලා. අන්න ඒ වගේ තමයි තමා තුළ තියෙන මමංකාරය මිරිඟුවා. මමංකාරයයි කියලා නිතරම දැනුණත් ඒ වෙනුවෙන් වෙහෙස වුණත් එය පළදායි ලෙස පෙනුණත් ඒ අභියසට යන විට එය සොයා යන විට එවැනි දෙයක් සොයා ගන්නට බෑ. ඒ නිසා මේකේ සත්වේ පුඤ්ජලේ ආත්මයක් නැහැ කියන්නට හෝ තියෙනවා කියන්නට හෝ තවත් මමංකාරයේ පදනමකින් දෘෂ්ටිගත වීමට අවශ්‍ය වන්නේ නැහැ. අධ්‍යාත්මික සිතේ යම් රැවටීමක් තියෙනවා. ඒ රැවටුණු චින්තනය, ඒ රැවටුණු දෘෂ්ටිය දුරු වෙන තුරුම ඔබේ අධ්‍යාත්මයට ඔබ අනුශාසකයෙක්, ගුරුවරයෙක්, මඟ පෙන්වන්නෙක් විය යුතුයි. එසේ කටයුතු කිරීමෙන් පමණයි ඔබේ ආත්ම දමනය ඔබට සිදු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඇයි අප ආත්ම දමනය කරගත යුත්තේ? ඇයි අප අවබෝධයට ලක් විය යුත්තේ? මේව නිවැරදි ආකාරයෙන් තේරුම් ගත යුත්තේ ඇයි කියන කාරණය තමයි ඒව තේරුම් කරගන්න තාක් කල්ම සැනසීම කියන එක මනුෂ්‍යයාට අහිමි වෙනවා. අවිද්‍යාත්මක ලෙස මේ චින්තන ධාරාව ගලාගෙන යනවා.
එසේ ගලාගෙන යන තැන ලෝභ ද්වේෂ මෝහ මදමාන ඊර්ෂ්‍යා අකුසල ධර්ම සිත්වල පිරෙනවා ඒ පිරෙන සිතවිලි වලින් මිනිස්සු මිනිස්යෝ තමන්ගේ සිත අන්තගාමීත්වයට අවිද්‍යාවට පත් වෙනවා ආවේගශීලීත්වයට පත් වෙනවා එසේ පත් වීමෙන් මානසික සහනය කියන එක අඩු වෙනව නැති වෙනවා මෙහි සත්වේ පුද්ගලයේ ආත්මයක් කියන දෙයක් නැහැ කියනක යථා අවබෝධයට පත් කරපු කෙනෙකුට හැම කාරණයකට විසඳුම හැටියට එක කාරණයක් මෙනෙහි කරන්න පුළුවන් ඒ තමයි මෙහි සත්වයක් නැත පුද්ගලයක් නැත ආත්මයක් කියා නැත සත්වයායයි මමයයි ලැබෙන්නේ මාර දෘෂ්ටියක් මාර සංකල්පයක් මාර සංකල්පය කියන එක අදහස් වෙන විනාශකාරී සංකල්පයක් කියන එකයි එහෙමත් නැත්නම් වැරදි සංකල්පයක් කියන එකයි එහෙමත් නැත්නම් අනර්ථයේ පිනිස අවඩ පිනිස පවතින කාරණයක් කියන එක පින්නම් කරන්නයි මේ මාරය කියන වචනේ යොදාගෙන තියෙන්නේ. ඉතින් මාරපාක්ෂික ධර්ම බොහොමයි. නිරන්තරයෙන් ඔබේ මනස ඇතුළතත් මාර දූවරු නටනවා. තණ්හා රති රගා. ඒ වගේම දසවිම්බර මහාරය පැමිණෙනවා. अनेक विध मार बलवेग पेमिनेनो ममत्वय कियन्ने मारया ममत्वय मारया मम एनिसा मिनिसुंट मारया नगिनवा यका विस्सेनवा ए ओक्कोम देवल वेन्ने ए पुज्जले तुल मारया सिटिन निसा මාරයාට ආහාර සපයනවාද එහෙම නැත්නම් මාරයාට ආහාර සපයන්නේ නැද්ද මමත්වයෙන් සිතන්ට ගියොත් බැඳී යන්නේ මමත්වයටමයි මමත්වයෙන් තොරව මේ ලෝකයේ දෙස බලන්නට ගියොත් ඔබ නිදහස් වන්නේද මමත්වයෙන් මමත්වයෙන් යුක්තව බලන කෙනාට තියෙන්නේ සීමිත දැනුමක්. පෙර ඇසූ ධර්මය සහ ඒ ඇසූ ධර්මයේ සංකලනය තුලින් ගොඩනගන ලද චින්තනයේ පමණයි. එහෙම නැත්නම් අපි කියමු ඒකට පරවාදය සහ අත්වාදය කියන දෙක. මේ පරවාදය සහ අත්වාදයෙන් පිරිච්ච මිනිස්සයෝ ඒ පුරෝපු දේවල් වලට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලෝකේ ආගම් 800ක් විතර මිනිස්සුන්ගේ ඔළුවේ එක එක දේවල් පුරවනෝ. නරකත් හොඳ කරනෝ හොඳත් නරක කරනෝ අනේකාකාර ගැටලු ගොඩායි. නමුත් මේ සම්‍යක් දර්ශනයට පත් වෙන කෙනා පරවාදී ආගම් ඔස්සේවත් අත්වාදී පුජ්‍යල මතවාදී ඔස්සේවත් ලෝකයේ දෙස බලන්නේ නැහැ. යාට සුවිශේෂී ඇසක් පහළ වෙනෝ ඒ තමයි සදහම් ඇස. යාට සුවිශේෂී ඇසක් පහළ වෙනෝ ඒ තමයි විමුක්ති ඇස. යාට සුවිශේෂී ඇසක් පහළ වෙනෝ ඒ තමයි ලෝකෝත්තර ඇස. ඒ කුමන වචනයකින් කීවත් දේශනා කළත් එකම ස්වභාවයක්. තථාගත දර්ශනය කියන එක පහළ වෙනවා තථාගත දර්ශනය කියන එකේ අදහස් වෙන්නේ පුජ්‍යලේ කියන එක නෙමෙයි මේ තථාගත කියන වචනේ තේරුම බුදුහාමුදුරුවන්ටත් ඒ නම යොදනෝ තථාගත ආනන් වහන්සේ කියලා නමුත් තථාගත කියන වචනේ තේරුම තත්තාකාරය හෙවත් ඇතිසැටි යමක් ඇතිසැටි පේනවා අපි හිතනවා මේ ඇතිසැටි යමක් පේනවයි කියන එකට ගොඩාක් අය ඒකත් දකින්නේ සංකල්පයකින් ඒක වැරදි
ජීවිතේ කැති සැටි ලේ යට මස් නහරේ කියලා සමහර අය හිතන් එනවා. ඒක ඇති සැටි නෙමෙයි, ඒකත් සංකල්පයක්. ඒ නිසා ඇති සැටි දකින්න පුළුවන්කම නැහැ පුතඥන මිනිස්සෙකුට. ඇති සැටි බේනේ ලෝකෝත්තර ඥානයකට පාත්‍ර වූ අයකට පමණයි. ඒ තමයි ඇති සැටි බලන්න කෙනාට පේන දේ තමයි මේ ලෝකේ ලස්සන දේවල්වත් අවලස්සන දේවල්වත් නැහැ. ඒක තමයි ඇත්ත తත්වේ. किसीम लसन देखपत किसीम अवलसन देखपत नै लसन करगत लसन वेनम अवलसन करगत अवलसन वेनम रसवत् करगत रसवत्नम नीरस करगत नीरस वेनम ठीक तमय स्वभाव परमार्थिक वशेन बलनकोट एहिमय स्वभाव පුජ්‍යල වශයෙන් බලනකොට ඒක වෙනස් ස්වභාවයකින් දකින්න පුළුවන්. සද්ධර්මය කියන්නේ පරමාර්ථ දෙයක්. ඒක අධ්‍යාත්මිකව දැකිය යුතු දර්ශනයක්. ඒක භෞතික ලෝකයේ තුල ක්‍රියාවට ලංවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දර්ශන සම්පත්තිය. ඒ දර්ශන සම්පත්තිය උදව් වන්නේ වහල් වන්නේ අධ්‍යාත්මික ගැඹුරු මනස සංසුන් කර ගැනීම උදෙසා පමණයි. ඒ තුලින් ගලා යන ධර්මයේ බාහිර විඥාන ධාතුන් ඔස්සේද ඉන්ද්‍රිය සංයමයක් ඇති කිරීමට තරම්, කාය සංවරයක් ඇති කිරීමට තරම් ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා. ඔහුගේ දහම බවට පත්වන්නේ ස්වභාව ධර්මය නැත්තම් මානව ධර්මය කියන එකයි දහම බවට පත් වෙන. ඒක පොදුයි, කාටත් පොදු දෙයක්. තථාගත ධර්මයට පිවිසෙන්න පුජ්‍යල ධර්ම අතහරින්න. බහුවාද බහුමත අතහරින්න. සියලු බර හිස මත, හිත මත, ඥානය මත තබාගෙන තිබෙන එක එක ගොනු මලු බර බිමින් තබන්න, සැහැල්ලුවන්න, ස්වභාවික වන්න, 100%ක් ඔබේ මනස විවෘත කරන්න. පුජ්‍යල මතවලින් පාලනය කරන තත්වයෙන් ඔබ නිදහස් වන්න. එය මේ ලෝකයේ තියෙන තථාගතත්වය අවබෝධ කර ගැනීමට තියෙන බාධාවයි. පුජ්‍යලත්වයේ දැක්ම මේ ලෝකේ තියෙන ඇත්ත තේරුම් කර ගැනීමට තියෙන බාධාවයි. එනිසා පුජ්‍යලත්වයේ පසකින් තබා විවෘතව, නිදහස්ව, සැහැල්ලුව කෙනෙක් නොමැතිව සිටින්න. පුජ්‍යලයක් නොවී පවතින්න. නිදහස් වන්න. පූර්ණව නිදහස් වන්න. කිසිම තැනක නොමැදෙන්න. මනසින් ඥානයෙන්. ඒ නිදහස මේ මොහොතේ මත් විඳින්න. ඔබ පාලනය විය යුත්තේ දෙවියෙකුකින් නොව, ආගමකින්ද නොව, ඔබ විසින්ද නොව, වෙන කිසිවකින්ද නොව, සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුය. මේ ලෝකෙ මිනිස්සු පාලනය වෙන්නේ සමහර අය හිතනවා දෙවියෙකුගෙන්, එහෙම නැත්නම් ග්‍රහ මණ්ඩලයකින් තමන් පාලනය වෙන්නේ කියලා ජීවිතේ බාර දෙනවා. එහෙමත් නැත්නම් තවත් මිනිස්සු කණ්ඩායමක් අපේ ජීවිතේ පාලනය කරන්නේ ආගමෙන්.
ආගමට දෙනවා බදු දෙනවා ජීවිතේ. එහෙමත් නැත්නම් ආගම් වැඩකුත් නැහැ. දෙයියෝ වැඩකුත් නැහැ කියලා කල්පනා කරලා තවත් පිරිසක් ඉන්නවා. මං කැමති දේ මට රිසි දේ මට අදාළ දේ මට වැටහෙන විදියට කියන පාලනයකට පත් වෙනවා. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට පාලනයකට ජීවිතය බාර දෙනවා. ඒ සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුය. හේතුව ඒ හැම මොහොතකදීම ඔබ ඒ බාර දෙන්නේ මමත්වයයි මමංකාරයයි. ඒ පාලනයට ගන්නේ මමත්වයයි. මේ මමත්වයේ සිඳලූ මිනිසයාට දිවියෙකුගේ පාලනයට ග්‍රහ මණ්ඩලයක පාලනයට යටත් විය යුතු නැහැ. ආගමක පාලනයට යටත් විය යුතු නැහැ. වෙනාන් කිසිම පාලනයකට යටත් විය යුතු නැහැ. ඒකට හේතුව තමයි ඒ තුල කිසිම සත්වයේ පුජ්‍යලයක ආත්ම දෘෂ්ටියක් නැති බැවින් ඒ මිනිසයාට ඒ මිනිසයා තුලම අවශ්‍ය කරන සීලය විනය සංයමය දර්ශනය සියල්ලක්ම හටගෙන තිබෙන නිසා සියලු පාලනයන්ගෙන් නිදහස් වූ තැන තිබෙන්නේ ඒ ආර්ය ශ්‍රාවකත්වය. ඒ තියෙන්නේ ලෝකෝත්තරත්වය. ඒ තියෙන්නේ නිදහස. ඒ තියෙන්නේ ධර්මය. ඒ තියෙන්නේ ඔබ මෙතෙක් කාලයක් ප්‍රාර්ථනා කරන ලද නිදහස. එහෙම නැත්නම් හැම මිනිස්සෙක්ම පුජ්‍යලත්වේ පාලනය තුළ බැට කන දුකටපත් වෙනවා. එහෙම නැත්නම් දේවත්වේ පාලනය තුළ අසරණව ජීවත් වෙනවා. එහෙම නැත්නම් ආගමික සංකල්පවල අතරමන්ව ජීවිතේ නොයෙකුත් සැප ස්වර්ගය මොක්ෂය නිවන සසරට බාර දීලා දුක් විඳ විඳ මිනිස්සු විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසවලින් ජීවත් වෙනවා. ඒ සියල්ලගෙන්ම නිදහස් වීම අධ්‍යාත්මික නිදහස මොනතරම් වටිනවද පින්නතුනේ. මේ ජීවිතයේදී ලබන්න පුළුවන් ඉහළම වටිනාකම ඉහළම දහයාදී ඉහළම සම්පත එහි තිබෙනවා. ඒ දුර්ලභව ලබන්ට ඕන. ඒ දුර්ලභ වූ දෙයක් ඒ ලබන්ට ඕන මනුෂ්‍යාත්ම භාවය තුළ. මනුෂ්‍යාත්ම භාවය තුළ ඒ ලබනව නම් ඒ තමයි මනුෂ්‍යාත්මේ උච්චම ප්‍රතිඵලය බවට පත්වන්නේ. මනුෂ්‍යාත්මය ලබා ගැනීමෙන් තමන් විශිෂ්ටත්වයකට පත් වුණා කියන මහා ප්‍රසාදය සතුට ඒ ජීවිතය තුළ තියෙනවා. ඒ ජීවිතය තුළදී ඒ තැනැත්තා ඒ තැනැත්තිය සොයාගත්ත සියලු දුක් රැස මවන්නා වූ වඩුවා දෙවිය කවුද කියලා හොයාගත්ත ඒ තමයි අවිද්‍යාවේ මමංකාරය. අවිද්‍යාවේ මමංකාරය දුරු කළ මට මමෙක් නැත. ඒ නිසා ලැබෙන දෙයක් හෝ අහිමි වෙන දෙයක් නැත. සියලු දුක් රැස නිමා කරන මාර්ගයට පිවිසුණා. සතර අපායට ගෙන යන අන්තගාමීත්වයේ දුරු නිසා සුගතියේම සැරිසැරීමේ අදිෂ්ඨානය මත ජීවිතය පැවැත්වීමේ මහ බලයක් හටගත්තා. ඔබට මේ විශ්වයට එකතු වෙන්න ලෝකෝත්තරත්වයට එකතු වෙන්න ආර්ය ශ්‍රාවකත්වයට එකතු වෙන්න නොහැකියාවක් තිබෙනවා නම් ඒ නොහැකියාව වෙනාන් කිසිවක් නිසා නොව ඔබ ඔබට බැඳිලා ඔබ ඔබේ දෘෂ්ටිවලට රැවටිලා ඔබ ඔබේ සංකල්පවලට රැවටිලා ඒව ග්‍රහණය කරගෙන ඒවා මතින් නිවන් මගට යන්න උත්සාහ කරනෝ එහෙම බෑ. දෙපයින් නිවන් මගට යා හැකිද කිසි කල පුළුවන් කමක් නෑ. දෙපයින් නිවන් මගට යන්න බෑ. ඇසින් නිවන් මගට යා හැකිද දැකිය හැකිද කිසි කලක හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉන්ද්‍රියන්ගින් නිර්වාණය ග්‍රහණය කරගත හැකිද අවබෝධ කරගත හැකිද
किसी काल कह कि वन्नी ने इनिसा ओब ओब तुल ग्रहणयान वलट लक् वेन तुरु कुमन हो आकारयकट ओबट निदहस कियन एक अहिमि वेनवा ओब ओब यई मम मम यई कौरु कौरु ए हितान्ने मिरिंगु धर्मतावय मिरिंगु धर्मतावय तमई मे दडी करगने इन्ने गण करगने इन्ने ඒ මිරිඟු ධර්මතාවය මිරිඟු ධර්මතාවයක් ලෙස ප්‍රත්‍යක්ෂ කරනවා සමගම එහි දක්වන රැවටීම එහිට ඇලුම් කිරීම ඒ කරා දුක් විඳ විඳ වෙහෙස වෙවි දිව යාම නතර වෙනවා ඒ නතර වීම සමගම තමන්ට අවශ්‍ය කරන සැහැල්ලුව නිවන ලැබෙනවා මේ ලෝකෙම මිනිස්සු දුක් විඳිනවා मुखद दुखी सप सोया दुखी हेब सप सोया सपतीन पेन स्वभाव सपतीन दूगन ज्ञान सप हम सपती तमा पेट हेरन उत्पमन तमा लगाती दून मनुष्य कहनो विहस निवागा को मम मे विहस निवागा दून ඇයි ඔච්චර දුක් විඳින්නේ මම සැප විඳින්න දුක් විඳිනවා හැබැයි සැප විඳින්න දුක් විඳපු කිසිම පරම්පරාවක් දුක්ම විඳලා මැරුණා මිසක් සැප විඳලා නැත ඒ නිසා ඔබ නතරවන්න මම නතර වෙලයි සිටින්නේ අඟුලිමාලට කතා කළේ බුදුරජාණන් වහන්සේ හිමයි නතර වීමෙන් වෙහෙස නිවෙනවා දුක් විඳලා සැපසොයනවා වෙනුවට සපවත් මාර්ගය තේරුම් ගන්නවා නතර වෙලා. ඒ නතර වීම තුළ සැපය තියෙනවා. ඉන්ද්‍රියන් වේගින් දිවගෙන යනවා. සිත වේගින් දිවගෙන යනවා. කොයිද? තුන් කාලට දිවගෙන යනවා. තුන් කාලයේ තුලම සොයනවා. තිස්සෙක් තලේම දුවගෙන ගිහිල්ලා හොයනවා. ඒත් නිවනක් නෑ. මේ තුන් කාලය අකාලික බවට පෙරළුණු දවසේ සැනසෙල්ල තියෙන්නේ නතර වීම තියෙන්නේ සුවතාවේ තියෙන්නේ ඒසා ඔබේ සිත තුන් කාලේ දුවගෙන ගිහිල්ලා සෙවුවට නිවන හොයාගන්න බෑ ඒ අකාලික කරගන්න ඒ අකාලික කරගන්න තමන්ගේ මොලේ නිදහස් කරගන්න තමන්ගේ හිත නිදහස් කරගන්න නිදහස කියලා කියන්නේ පුජ්‍යලත්වයේ නිදහසක් නොවිය යුතුයි. ඒ පුජ්‍යලත්වයේ නැතිවීමෙන් ඇතිවන මොලිහේ සහ මනසේ නිදහස විය යුතුයි. පුජ්‍යලත්වයේ ආත්මීය නිදහසක් නොවේ. මේ පුජ්‍යලත්වයෙන් දුරු වීමේ නිදහසයි. පුජ්‍යලත්වයෙන් දුරු වීමේ නිදහසයි. ඒ අත්විඳින්න ओबगे दर्शन तुल किसियम तनक पुज्जलत्वे तबागन देखीमें वलकिन ओबगे चिंतने तुल पुज्जलत्वे तबागन देखीमें वलकिन ओबगे गमन मग तुल पुज्जलत्वे रगिन नोयन ओबगे दर्शन तुल पुज्जलत्वे नोरदवान सम विटम पुज्जलत्वे निदहस्वेन्नट कल्पना करान පුජ්‍යලත්වයේ දැනෙන මොහොතේදී ඒ පුජ්‍යලත්වය මම මාගේ ආත්මයයි ග්‍රහණය නොකරන. එය තමන්ට අහිතක් හා නර්ථයක් වූ ධර්මතාවයක් ලෙස සලකන්න. සෑම විටම පුජ්‍යලත්වය දුරු කරන්න ප්‍රහාණය කරන්න. එය ප්‍රායෝගික කරන්න මේ මොහොතේම. නිතරම තමාගේ සංඥාවේ දුර්වලකම සොයන්න. නිතරම තමාගේ මනසේ ධර්මයට සාපේක්ෂිතව සමබරව අඩුව සොයන්න. ධර්මයට ගලපා තමාගේ අඩුව සොයන්න. මේ මොහොතේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයට ගලපා තමන්ගේ සිතේ තමන්ගේ විඥානයේ තමන්ගේ මොළයේ තියෙන අඩුව සොයන්න. ඒ අඩුව නිවැරදි කරන්න. සම විටම අඩුවක් සොයා ගන්නට වෙර දරන්න ඒ අඩුව නිවැරදි කරන්න ධර්මානුගත කරන්න නිරෝධ කරන්න සියල්ලගේම නිදහස් වන්න
පුජ්‍යලත්වයේ රැඳෙනවා දැයි නිතරම සැලකිලිමත් වන්න එම පුජ්‍යලත්වයෙන් බහැරවන්න පුජ්‍යලත්වයේ පලා යන තුරු ඒ සමග සටන් කරන්න ඒ දුරු වෙන තුරුම ඔබගේ වීරය අත් නොහරින්න පුජ්‍යලත්වයේ දුරු වෙනවාට ඔබ කැමති වන්න ඔබ තුල විස පතුරවන දුක පතුරවන ඔබ අපායට ඇදගෙන යන මාරයා ඔබ තුලින් පළවා හරින්න සියලුම පාලනයන්ගෙන් නිදහස් වන්න සෑම ක්‍රියාවක් තුළම පුජ්‍යලත්වය රැඳෙන බව කල්පනා කරන්න කිසිදු දෘෂ්ටියකට කිසිදු සංකල්පයකට බැස නොගන්න ඥානය විමුක්ති කරන්න ඥානයෙන් නිදහස් වන්න සිත චේතනාව විමුක්ති කරන්න සිතින් නිදහස් වන්න කාලය විමුක්ති කරන්න කාලයට බැස නොගෙන අකාලික වන්න රය දහවලාත හරින්න ස්ත්‍රී පුරුෂ භාවය පුජ්‍යල භාවය අත හරින්න ආගම් ජාති වර්ග කුල මල රටවල් අත හරින්න කිසිවෙක් නොවන්න කිසිවෙක් නොවන්න මේ කරන දේශනාව පුජ්‍යලත්වයක් උදෙසා නොවේ පුජ්‍යලත්වයට සිදු කරනු ලබන අනක් හෝ බලපෑමක් හෝ උපදේශයක් හෝ අනුශාසනයක් නොවේ විවෘත මනසින් තමා විසින්ම අවබෝධ කරගත යුතු කළගත යුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මතාවයක් පමණයි මේ අනුශාසනාවන් ක්‍රියාවක් හැටියට භාවනාවක් හැටියට ප්‍රකට නොකරන්න මේ අනුශාසනාව තුළ ක්‍රියාවක් නැත ක්‍රියාවන් සංසිඳීමක් මිස ක්‍රියාවක් නැත ක්‍රියාවෙන් නිදහස් වීමට මිස ක්‍රියා කිරීමට නොවේ බැලීමට හෝ ග්‍රහණය කිරීමට හෝ අවබෝධ කර ගැනීමට හෝ කිසිවක් නැත දියවි යන්නට ඉඩ හරින්න සුලඟට ගසාගෙන යන්නට ඉඩ හරින්න මනස පූර්ණව විවෘත කරන්න නිදහස් කරන්න ඥානය පූර්ණව නිදහස් කරන්න විවෘත කරන්න මමත්වය කිසි තැනක නොරඳවන්න කිසිවෙක් නොවන්න කිසිදු පාලනයක් නොකරන්න පූර්ණව පාලනයෙන් නිදහස් වන්න එය පුජ්‍යලත්වයෙන් තොරව සිදු කරන්න මමත්වයෙන් තොරව සිදු කරන්න පුරාංග වෙච්ච කුඹුරක් කට ගියාම ශාල ගැටලුවක් ශාල අභියෝග රාශියක් ඒක ඇතුලේ තියෙනවා ඒක තමයි ස්වභාවය ක්‍රමානුකූලව එයා කල්පනා කරනවා මේ පුරන් වෙච්ච මහා කැලෑව ඉස්සලා කපලා දානවා කපලා දාලා ඊට පස්සේ මේක ට්‍රැක්ටරයක් යදවලා හානවා හාලා ටිකක් ඒවා බැද්ද තැම්බෙන්න දීලා සති කීපයකට පස්සේ පෝරු ගන්නවා පෝරුගාලාදී කොට ඇති ඒ කටයුතු කරලා ඉවර වෙලා ඊළඟට මේවා කුඩා කැබලි වලට කඩලා මේවා තව තව බිම සකසනවා. ඉතින් නියරවල් හදලා එහෙම ක්‍රමානුකූලව කුඹුරක් තනලා ගොඩනගා ගන්නවා. ඉතින් ආරම්භයේදීම මුලදීම අපි බලාපොරොත්තු වෙන්න ඕන සැපය නෙමේ ප්‍රතිඵලය නෙමේ ටිකක් දුක් මහන්සි වෙන්න ඕන මේක විභාගයක් ලියන කාලයක් කියලා හිතා ගන්නකො විභාගයක් ලියන කාලයේදී අපිට පඩි හම්බ වෙන්නේ නැහැ අපි අතින් වීදම් කරන් පන්ති ගිහිල්ලා ඈ වීදම් කරගෙන ඉගෙනගෙන කටයුතු කරා
ඉතින් ඒකේ සමත් වුණාට පස්සේ රැකියාවකට ගියාමයි මුදල් හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ භාවනාත්මක කටයුතු කරන කාලේ ලොකු සැපයක් නැති වෙයි. ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැති වෙයි. තියෙන්නේ ක්‍රියාවලිය. මහන්සි වීමක් තමයි තියෙන්නේ. ඒ මහන්සියේ ක්‍රමානුකූල වීම තුළ තමයි අපිට ගොඩනගන්නට හැකියාව තියෙන්නේ. ඊළඟට අපි උත්සාහ කල්පනා කරන්න හොඳ නැහැ හරිම ක්‍රමය මොකන්ද නිවැරදිම ක්‍රමය මොකන්ද කියලා මේක ඈතින් ඉඳන් තීරණය කරන්න එක එච්චර සුදුසු කමක් නැහැ. අපි හෙමින් සැරේ ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් අරගෙන තමයි බලන්න ඕන මෙහි තියෙන ප්‍රතිඵලය අපිට අපිව පූර්ණත්වයට පත් කරන්න සෑහීමට පත් වෙනවාද නැද්ද කියන එකයි නේද. එහෙම නැතුව අපිට තීරණය කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් යම් ආකාරයක අපි වෛද්‍යවරයෙක් තෝරගන්න කොට ලෙඩට අපි මෙහෙමයි තෝරගන්නේ. අහවල් ලෙඩත් එතනින් බෙහෙත් තරම් තියෙනවා. එයාටත් සනීපයි. ඒ නිසා අපිත් යනවා. අපිත් අරගෙන බලන්න ඕන. ඉතින් එයාට සනීප වුණාට සමහරලාට Tamanට සනීප නොවිච්ච අයත් ඉන්නවා. ඒක යාට ඒ මෙහෙත ඔරොත්තු දෙන්නේ නැති ආකාරයක් ඇති. ඒ විදියට තමයි අපි මේ ධර්ම මාර්ගයත් හොයාගන්නේ. කෙසේ හරි ඒක තියෙන පුණ්‍ය ශක්තියට තමා තුළ තියෙන කුසලතාවයට තමා තුළ තියෙන වාසනාව අවාසනාව මත ඒ කෙනාට ඒ වෛද්‍යවරයා ගැළපීම හෝ නොගැළපීම කියන එක හරියනවා පවතිනවා. ඉතින් මේ හැම දෙයක්ම එකට සැකසෙච්ච තැන තමයි ධර්ම අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙන්නේ. දැන් මේ ලෝකයේ තියෙන්නේ හැමෝම මමත්වය කියන කෙනාව පෝෂණය කළ පුරවල තියන්නයි හදන්නේ. මමත්වය කියන එක දුරු කරන්න කල්පනා කරන්නේ නැහැ. ඉතින් අපි විශේෂ වැඩපිළිවෙලක් මෙතෙන්දී ආරම්භ කරනවා. මේක භෞතික ජීවිතෙත් එක්ක ගලපන්න එපා. භෞතික ජීවිතේ ඔබේ තනතුරේ ඔබේ කාර්යයේ ඔබේ ඥානයේ දර්ශනයේ ගුණේ සිටින්න. හැබැයි කිසි විටක මේක බාහිර ලෝකයක් එක්ක ගලපන්න එපා. මේක අධ්‍යාත්මික දර්ශනයක්. ඒ අධ්‍යාත්මික දර්ශනය තුළ අපි උත්සාහ කරන්නේ පුජ්‍යලත්වයකින් තොරව දකින්න. මම නොවි දකින්න, මම නොවි කතා කරන්න, මම නොවි සිතන්න, මම නොවි ජීවත් වෙන්න. එතකොට මොකද ලැබෙන්නේ? පුදුමාකාර සහනය. මම වුණොත් අන්න මගේ දර්ශනේ වැරදි කිව්වා. අන්න මම කතා කළා වැරදි කිව්වා. අන්න මම කළ වැඩේ වැරදි කිව්වා. ආදී කොට ඇති වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. නමුත් හැම විටක මම නොවි ඉන්නකොට ඒ දර්ශනය තුළින් ඉන්නකොට හැබැයි අපි මෙතන මමෙක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මමෙක් නැහැ කියලා කියන්නේ මමෙක්මයි. මමෙක් ඉන්නවා කියන එකත් නෙමෙයි කියන්නේ. මමෙක් ඉන්නවා කියන්නේත් මමමයි. මම වෙනස් කරගන්න ඕනේ කියලා කියන්නේත් මමමයි. ඈ ඒ නිසා ඒ මෙතන මමෙක් ඉන්නවා කියලා හරි මමෙක් නැහැ කියලා හරි නෙමෙයි කියන්නේ. එතකොට මොකක්ද කියන්නේ? මොකන්ද කියන්නේ? දැන් මම නැති කරගන්න උත්සාහයන් දෙකක් තියෙනවා. එකක් තමයි මම විසින් කරනු ලබන උත්සාහය. ඒ උත්සාහයට කවදාවත් මම නැති කරගන්න බෑ. ඒකට කරගන්න පුළුවන් ග්‍රහණය කරන දේවල් පමණයි. ඇලෙන, ගැටෙන. ගැටුණත් ග්‍රහණය, ඇලුණත් ග්‍රහණය. එතකොට මමත්වයෙන් යුක්ත උත්සාහයයි මමත්වයෙන් තොර උත්සාහයයි කියලා දෙකක් තියෙනවා.
එකට කියනවා සම්මා වායාම සහ මිත්‍යා වායාම කියලා කියනවා. සම්මා සතිය සහ මිත්‍යා සතිය කියලා දෙකක් තියෙනවා. ආර්ය ශ්‍රාංග මාර්ගයේ පෙන්නන ඒ සම්මා ගුණයට ඇවිල්ලා අර ආර්ය ශ්‍රාංග මාර්ගයේ ක්‍රියාත්මක කරනවා. මොකද්ද මේ සම්මා කියන්නේ? සම්මා කියලා අපි නිර්වචනය කරගෙන තියෙනවා යහපත් කියලා. මොකද්ද යහපත් කියන්නේ? යහපතේ කියන එක ගැඹුරටම අපි හදාරන්න එපා. දැන් සම්මා දිට්ඨි කියලා යහපත් කියලා අපි දාගෙන ඊළඟට අපි සම්මුති ආර්ය අෂ්ටාංග මාර්ගයක් හදනවා වෙනම දෘෂ්ටි කෝණයක්. ඒක වැරදි. ගැඹුරු අර්ථයේ තමයි දෘෂ්ටි නැති. කිසිම දෘෂ්ටියක් නැතුව බලනවා. එතකොට කිසිම දෘෂ්ටියක් නැතුව බලනකොට ඒ බලන්නේ මමද? මම බලන්නේ මට බලන්න බෑ. බෑ බෑ කිසිම දෘෂ්ටියක් නැතුව මට බලන්න බෑ. මම විසින් බලන හැම තැනම දෘෂ්ටියක් තියෙනවා. කවුද මේ මම කියන දෘෂ්ටිය? ඒ මම කියන කෙනාගේ හිස මත පැටවුණු පරවාදයක් ඒක ඇතුළේ තියෙන්න පුළුවන්. අත්වාදයක් ඒක තුළ තියෙන්න පුළුවන්. එතකොට යාර නිදහස් දාර්ශනිකයෙක්ද? එයා නෑ. ඒ යාර ආරම් පුජ්‍යලත්වයේ සිරවි තමයි බලන්නේ. එතකොට තථාගතත්වයේ පේනවද? ඒ කියන්නේ තියෙන ස්වභාවයේ පේන්නේ. එයා අර ගත්ත ගුණයට අනුව තමයි ඒක පේන්නේ. දෘෂ්ටියක් තියෙනවා ඈ. අර මේ අර විශ්වවිද්‍යාල දරුවෙක්ගෙන් ඇහුවා මේ ලොවමැව් දෙවියෝ ගැන මොකද ඔබ හිතන්නේ? එතකොට ඒ ශිෂ්‍යයා දීපු උත්තරේ තමයි ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. මේ මොකද්ද මේ මනක්කල්පිත බවක් මේ තියෙන්නේ? ලෝකෙ මේ මනක්කල්පිතයක් පතුරවන්නේ මේ ආගම් කියලා. විනාශයක්, මිනිස්සුන්ට හානියක්. ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. දැන් නැහැ කියපු අයට නැහැ, ඉන්නවා කියපු අයට ඉන්නවා. ඒකනේ මේ සංකල්ප, මේ මනෝ මානසික ලෙඩපතුරවන පිරිසක් කියලා කියන්නේ. මානසික රෝගයක් පතුරවන්නේ ලෝකේ ආගම් කාර්ය ටික එකතු වෙලා. අපි හිතන හොඳක් කියලා. ඇති හොඳක් නැහැ, විනාශයක් ලෝකේ මිනිස්සු. චින්තනමේ නිදහස නැති කරනවා. දැන් එතකොට මෙතන තියෙන්නේ ප්‍රතික්ෂේපයක් නෙමෙයි. දැන් ඒවා අපි ප්‍රතික්ෂේප කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේ ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. නමුත් මේ තථාගත ත්වයට ආපු කෙනාට ඉන්නවද නැද්ද? දෙකම නැහැ. ඇයි දෙකම නැත්තේ? පුජ්‍යලත්වේ නැහැ. එයාට ඇහැක් නැහැ, කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, ශරීරයක් නැහැ, මනසක් නැහැ, සහ ඔළුවක් නැහැ. හොඳයිනේ නේද? ඔළුවක් නැති මිනිස්සෙක් කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද? ඔය ඔළුව තියෙන කට්ටිය මේ ලෝකෙ ඔක්කොම මේ ලෝකෙ විනාශ කරන්නේ ඔළුවක් තියෙන මිනිස්සු. ඔළුවක් නැති මිනිස්සුන්ගේ කිසිම හානියක් නැහැ. දැන් එතකොට තමන්ගේ නම මොකද්ද? තමන්ගේ නම මොකද්ද? නමකුත් නැහැ. එතකොට භාව රූපය එහෙමයිකුත් නැහැ. සංඥාවකුත් නැහැ. භාවවත් දෙයක්කුත් නැහැ. ඔව් සංඥාවකුත් නැහැ, භව රූපේකුත් නැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන ගුණය නැහැ. කිසිම දෙයක් නැහැ. හා බලන්න මෙන්න මෙහෙම ගුණයක් තියෙනවද කියලා. පූසෙක් අර මීයෙක් අල්ලන්න බලාගෙන ඉන්නවා වගේ නැට්ට කරකවකව. ඔයත් මේ ධර්මයේ දකින්න බලබලාම ඉන්නවද? ඒක තමයි බාධාව. එතකොට දන්නේම නැතුව තමන් පූස වෙනවා. මේක එහෙම අල්ලගන්න තියෙන මීයක් නෙමෙයි. කරුණක් නෙමෙයි. සිද්ධාන්තයක් නෙමෙයි. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ කියන අදහස ඉවත් කරන්න. මේක මම අවබෝධ කරගන්න ඕනේ කියන අදහස ඉවත් කරන්න. ඒක අතහැරලා අහන්න ඕන. ඒක අතහැරලා බලන්න ඕන. ඒක අතහැරලා තමයි ප්‍රකට කරන්න ඕන. මට පුළුවන් කියන විශ්වාසය තියෙනවනේ. ඒ විශ්වාසයට බෑනේ ධර්මයේ දකින්න. ඒක පුජ්‍යලත්වයටයි තියෙන්නේ. මට හැම දෙයක්ම කරන්න පුළුවන්. මට හැම දෙයක්ම දකින්න පුළුවන්. ඒක තමයි මම කියන මාන්නය. මම කියන කෝණය. ඒක අතහරින්න ඕන. ඒක අතහැරලා බලන්න. එතකොට තමයි විවෘත මිනිසෙක් වෙන්නේ.
එතකොට ඒ අවබෝධය මම නෙමෙයි ලබන්නේ. ඔව්. ඒ අවබෝධය මම නෙමෙයි ලබන්නේ. අපි මමෙක් වෙන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. මමෙක් නැති වෙන්න. හැමදේම මට ලබා ගත්ත ධර්මයක් මට ලබා ගන්න. එහෙම බෑ. ධර්මයට පිවිසීම කියන්නේ මමත්වයේ අතහැරීම මිසක් මමත්වයට ග්‍රහණය වෙන යම් සිද්ධාන්තයක් හෝ කාරණයක් නොවේ. ඒ නිසා ඔබ ධර්මයේ ග්‍රහණය කිරීමට උත්සාහ කිරීම අතහැරලා මමත්වයේ දුරු කිරීමට, පුජ්‍යලත්වයේ දුරු කිරීමට, මම කියන රටාව දුරු කිරීමට උත්සාහවත් වෙන්න ඕන. ඒක අත්හැරීමක් නෑ. ඒක අතහැරීම අතහැරීමක්. ක්‍රියාවෙන් නිදහස්. අතහැරීම අතහැරීම. ඔව්, ඒක බුද්ධි කරගන්න එපා, ප්‍රායෝගික කරගන්න. අතහැරීම අතහැරීම. බලන්න අතහැරීම අතහැරලා බලන්න මොකද්ද ක්‍රියාව කියලා. ටික වෙලා නිදහසින් බලන්න, හොඳට බලන්න. මෙම ධර්ම මාර්ගයේ මමත්වයට කළ හැකි කිසිවක් නැත. එබැවින් මමත්වය දුරලන්න. එවිටයි ධර්ම අවබෝධය සිදුවන්නේ. නිතරම මම කවුද? මම කොතැනද? මම දුරු කළ යුතුයි. ඒ විශිෂ්ට ඥානයෙන්, විශිෂ්ට චින්තනයෙන් එය සිදු කළ යුතුයි. සෑම විටම එක් දෘෂ්ටියක්, එක කරුණක් අවබෝධ කරගන්නේ තව දෘෂ්ටියකට පැමිණ ඒ ස්වභාවය ඉක්මවන්න ඕන. එක ධර්මතාවයක් තේරුම් ගන්නේ තව ධර්මතාවයක ඇලිලා ඒ ස්වභාවය ඉක්මවන්න ඕන. සියලු ධර්මතා අත්හරින්න ඕන. කිසිදු ධර්මතාවයක නොඇලිය යුතුයි, නොගැටිය යුතුයි, නොපිළිගත යුතුයි, ප්‍රතික්ෂේප නොකළ යුතුයි, පුජ්ජන ශක්තියින් සියල්ල අත්හළ යුතුයි, පුජ්ජල ක්‍රියාකාරකම් සියල්ල අත්හළ යුතුයි. අල්ලා ගැනීම හෝ අතහැරීම එවිට ක්‍රියාත්මක වන්නේ නැත. සියල්ල නිරෝධ කරන්න යුතුයි, සියල්ල අත්හළ යුතුයි, සියල්ල යන වචනයද අත්හළ යුතුයි, සියලු වේදනාවල් අත්හළ යුතුයි, සියලුම සංඥාවල් අත්හළ යුතුයි, සියලුම සංස්කරණය කිරීම අත්හළ යුතුයි, සියලුම විඥානයන් අත්හළ යුතුයි, සියලුම නාම රූපයන් අත්හළ යුතුයි, නමයි රූපයයි අත්හළ යුතුයි, උස්සාහය ද අත්හළ යුතුයි, බලාපොරොත්තු ද අත්හළ යුතුයි, සිහියද සමාධිය ද අත්හළ යුතුයි, කිසිවක් ඉතිරි කර නොගෙන අත්හළ යුතුයි. ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අත්හළ යුතුයි. එම අත්හැරීම පුජ්ජල ක්‍රියාවෙන් තොරව සිදු කළ යුතුයි. සියල්ල අත්හැරීමට වීරය කළ යුතුයි. සියල්ල අත්හැරෙනවා සමගම වීරියද අත්හැරෙනවා ඇති. ඒට ජීවිතයේ උපරිම ශක්තිය ලබා දෙන්න, සියලු ශක්තියෙන් ලබා දෙන්න. සියල්ලකින්ම නිදහස් වෙන තුරුම වීරය කරන්න. සියල්ල අතහැරීමට කරනු ලබන වීරයයි. සියල්ලගෙන් නිදහස් වීමට කරනු ලබන වීරයයි.
මට කිසිවක් අවබෝධ විය යුතු නැත මම නැති විය යුතුයි එයයි මේ භාවනාත්මක වැඩපිළිවෙලේ පරමාර්ථය මට කිසිවක් අවබෝධ විය යුතු ප්‍රත්‍යක්ෂ විය යුතු නැත මම නැති විය යුතුයි මමත්වේ නැති විය යුතුයි මම කියන දර්ශනය නැති විය යුතුයි මම කියන චින්තනය නැති විය යුතුයි මම කියන පරමාර්ථය නැති විය යුතුයි මම කියන දෘෂ්ටිය නැති විය යුතුයි ඒ සමගම ජාතියද ආගමද කුලයද වර්ගයද රටද පුජ්‍යලත්වයේද නැති වෙනු ඇති සියල්ලම අහෝසි වෙනු ඇති එවිට ඒ දර්ශනය මේ ලෝකේ තියෙන තත්තාකාරය ඇත්ත ස්වභාවය දකින්න ඇති ඇත්ත ස්වභාවය anu ඇටවස්නහර නොවේ අවලස්සන නොවේ පිළිකුල නෙමේ ලස්සනද නොවේ ඊට වඩා දෙයක් තත්තාකාරය කියන්නේ මේ ලස්සන අවලස්සන පිළිකුල ප්‍රසාදය අප්‍රසාදය කියන්නේ පුතඥ මිනිස්සුන්ගේ දැක්ම ඊට වඩා දෙයක් තමයි මමත්වයෙන් තොර තථාගත දැක්ම. එය අත්දකින්න, එය ප්‍රත්‍යක්ෂ කරගන්න. පුජ්‍යලත්වයෙන් යුක්තව බලන හිස් තැන සාපේක්ෂිතයි. හිස් නොවූ තැනක් තියෙනවා, හිස් වෙච්ච තැනක් තියෙනවා. පුජ්‍යලත්වයෙන් තොර වූ හිස් තැන හිස් නොවූ තැනක් හෝ හිස් තැනක් නැත. එය සාපේක්ෂිත වූ පුජ්‍යල දර්ශනයක් නොවේ. පුජ්‍යලත්වයෙන් තොරව වූ හිස් තැන දකින්න. පුජ්‍යලත්වයෙන් යුක්ත වූ හිස් තැනට වඩා වෙනස් පුජ්‍යලත්වයෙන් තොර වූ හිස් තැන. එය සාපේක්ෂිත නැහැ. එම හිස් තැන තැනක පවතින ප්‍රදේශයක පවතින කොටසක පවතින දෙයක් නෙමේ පුජ්‍යලත්වයෙන් තොර වූ හිස් තැන. පුජ්‍යලත්වයෙන් යුක්ත වූ හිස් තැන කොටසක ප්‍රදේශයක පවතින දෙයක්. ඒ වගේම කෙනෙක් දකින දෙයක්. පුජ්‍යලත්වයෙන් තොර වූ හිස් තැනයි ඔබ දකින්න ඕන. එය ප්‍රදේශයක සාපේක්ෂිතව බැලීමක් නොවේ. කෙනෙක් හැටියට දකින හිස් බවක් නොවේ. කෙනෙක් නැති බව දකින හිස් බව මිසක් කෙනෙක් විසින් දකින හිස් බව නොවේ. ඔබ දැකිය යුත්තේ කෙනෙක් නැති බව තුලින් ඇති වෙන හිස් බව. කෙනෙක් විසින් දකින හිස් බව නොවේ. එයයි ලෝකෝත්තර නිදහස. හැම දිනාටම සද්ධර්ම අවබෝධය පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයන් ගොඩනගා ගැනීම පිණිස ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් වැඩීම පිණිස මේ ධර්ම දේශනාවද උපකාරක උපනිශ්‍රිය ධර්මයක්ම වේවා. හැම දිනාටම වහ වහ උතුම් වූ ශ්‍රී සද්ධර්ම